आया समय भी तरुप भी पाया මොකද කරන්නේ අසංකයි? මොනවද කරන්න යන්නේ? මං ෂොප් එකේ ඉන්නේ ආශි. අද අපි කොහේ හරි යමු? ආ විහිළු කරනවද ආශි? ඔව් ඉතින්. ඉඳලා ඉඳලා මං කොහේ හරි යන්න කෝල් කරොත් ඔයාට විහිළු තමයි. හැබැයි ඉතින් අනිත් ඇගේ ලව් අෆෙයර්ස් වලට උදව් කරන්න ඔයා ඩේ ඇන් නයිට් රෙඩි. ආශි. ඔයා මොනවද මේ කියවන්නේ? මට පුළුවන් වෙලාවට මං ඔයාත් එක්ක නැවිදින් ඉඳලා තියනවා. හා? හරි. එහෙනම් ඇයි දැන් එන්න බැරි? දෙයක් කිව්වම තේරුම් ගන්න හසි. මේ දවස්වල මට ෂොප් එකෙන් හෙලෙන්න බැරි ලා හොඳටම දැනගෙන ඇයි මට මෙහෙම කරදර කරන්නේ? අසංකයි. හලෝ. ඔබ මීට කලින් මේ වගේ වැඩ කරලා තියෙනවද? මොනවාගේ වැඩද බොස්? අංකල් මේ ගෙවල් වලට කලින් හොරෙන් පනලා තියෙනවද? අයියෝ අම්මා ගහයි බැට් එකෙන්. බොස්ට කියන්නේ බොස්. එකම ගෙදරට 30 40 පාරක් පනලා තියෙනවා. 30 40 වතාවක් එකම ගෙදරට පනන? ඇයි බා? බයින්ඩ වෙන ගෙවල් තිබ්බේ නැද්ද? ඇයි බොස්? නාකන්දේ පිටණියේ බෑග් ගන්නකොට බෝලේ හැමදේම යනවා. එතන පිටණිය ගාව තියෙන ගෙදරට. ඉතින් ගන්න කොල්ලෝ බයයි. යන්නේ ඉන්නේ ඉතින් එකම වීර චන්දියා මවනේ. මම බහිනවා වහලෙන් ගෙදරට. ගිහලා බෝලේ අරගෙන එනවා. 30 40 පාරක් මං ඉඳන් මම බෝලේ අරන් තිනවා ඔය ගෙදරින්. ආ මං හිතුවා මේ 30 40 වතාවක් එකම ගෙදරට බැලලා මේ හොඳ සුද්ධයක් දෙන්න තිය. චිකේ බොස්. ඒ වගේ කුජීත පෙනුමද මගේ තියෙන්නේ? ඇයියා. අනේ මන් දන්නේ. කවුරුත් නැති ගෙදරට හොරෙන් බැහැලා බෝලේ අරන් එනවා වගේ ලේස් ගේමක් නෙමෙයි රජු මේක. අවුනොත් එහෙම උඹලගේ අම්මා නෙමෙයි බැට් එකෙන් ගහන්නේ. අපේ නැන්දා. ඒ ගෑණි එච්චර වසද බොස්? නිකන් ගෞතම් ගම්බීර වගේ. මේ අපි වැඩේ අල්ලලා දාමුද? මොකද්ද බං? දකුණි ගොල්ලෙක් කිව්ව නේද? ගේ ඇතුළට හොරෙන් බැහැලා ලස්සනට ওই බෑග් එක ඇඳ යටට දාලා වරෙන්. එච්චරයි. දකුණේ නම් තමයි ඉතින්. ඒ වුණාට ඉතින් ගුටි කෑවට පස්සේ වමට බරවලා තමයි යන්නේ. අනේ බොස් මේ මම ලබන අවුරුද්ද සිංහල අවුරුද්දට ගමේ ගිහිල්ලා ගමේ කෑම ටික කාලා ඇලේ දුලේ නාලා ඉන්න ඕනේ. හරිය? ඉරවත් කන්න වෙන්නේ නැහැ බං. බලසන්ට වැඩේ කරලා වරෙන්කෝ. ඉරබත්. ඉරබත්. බලමු. හෂි වාක්‍ය විදියට මම හිතුවා මංජුලකින් වචනයක් ගන්න මට මාසයක් දෙකක්වත් යයි කියලා. නිකන් හෙලෝ කියව ගන්න. ඒ කියනවා මංජුලට කතා කරාද? කතා කරා විතරක් නම් මද මෑන් මාව හෝමකම ඉඳලා කැබ් සර්විස් එකේ අපේ ගේ ළඟටම ගිහින් දැම්මා. ඒ කියන්නේ ඔයා මංජුල මීටුනද? මට එච්චර පිස්සුවන්නේ නැහැ. මං ඒ හෝමකම ගියා. මට හිතුණා ටිකක් මෑන්ව බලන්න. ඊට පස්සේ කෝල් කරලා ගෙන්න ගත්තා. ගෙදර යන ගම මොන හරි බොන්නයන් කියලා බේරිල්ලක් නැහැ. මාත් නිකන් හිටියේ නැහැ. දැම්ම හොත බිලක්. කොහොමද ඉතින් නේද මේ වගේ මිනිස්සුන්ව විශ්වාස කරන්නේ? කොහම වුණත් මංජුලාරි හැන්සම්. ඔයා ওই වගේ මිනිස්සුත් එක්ක කතාවට යන්න එපා ශර්මිලා. ඔය නම්බර් එක චේන්ජ් කරන්න. ඔයාට පිස්සුද? ඉඳල ඉඳලා හම්බෙච්ච මෝරා මුද්‍ර දාන කියන්නේ? පොඩ්ඩක් ඉන්න. තාම දතන් කෙල්ලෝ විතරයි. හිතාකු දත් දෙක තුනක් ගලවනක. එක අතකට කමක් නැහැ. ඔය වගේ මිනිස්සුන්ට ඔහොම තමයි කරන්නේ. ගෝල් එක නිලංගක පැත්තට හරවලා තියෙනක තමයි කරන්න තියෙන්නේ.
පංචර කියන්නේ පැණි මුට්ටියක්. මට කවුරුවත් කාගේවත් ඇඟෙල්ලන්න ඕනේ නෑ ෂර්මිලා. අසංකය මගේ ළඟ හිටියා නම් මට ඒ ඇති. ඒත් අසංකය මේ දවස්වල වෙනදටත් වැඩිය වෙනස්. මට නම් තේරෙන්නේ නෑ ඇයි කියලා. හෂි, මේ දවස්වල අසංකය ෂොප් එකේ වැඩවලට හිරවිලා ඉන්නේ. අනිත් එක ඔයා ඔයාගේ ආදරය අසංකයට දැනෙන්නේ නීඩාරින්න. එතකොට ඔයා හැමදාම ඔයාගේ ළඟින් ඉදී. මේ අසංග මහත්තයානේ. ආ. ඉන්න මහත්තයාගෙට. සඳයි බේ, තරුහි බේ, පායා.